අනුර කුමාර දිසානායක මහත්තයෝ මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් වුණා. එතකොට හෙට වැටෙන්න කියලා අපිට බලය ගන්න ප්‍රාර්ථනා කරන තරම් කොහක දේශපාලනයක අපි කවුරුත් නැහැ. මම නම් එතම හෙට වැටෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. වෙන මොනවත් නිසා නෙවෙයි. කොතුමාලට මතකයි 2022 වැටෙනකොට 79,54,00,000 කියලා නේ. නිල්ද කොළද රතුද කියලා නේ. කොතුමාල ඔක්කොම ගිහින් එක පොලිං වලකට හිටියේ. ඒ නිසා එහෙම රට වැටෙන්න කියලා ප්‍රාර්ථනා කරන තරම් කොහක දේශපාලනයක අපි නැහැ. හැබැයි නැවත මේ රට වැටෙන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ග්‍රාමාත්වරයා මුල් කරගත්තු පාර්ලිමේන්තුව තියෙන අපි හොඳ ප්‍රතිපත්ති ප්‍රකාශයක් රටට ඉදිරිපත් කළා තියෙනවා ඒක ක්‍රියාත්මක කර ගන්නට ඕන අපිට ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින්නවා එහෙම නැත්නම් ජනාධිපතිරට වෙන වෙන බාධාවන් පමුණුවනවා හොඳ දේ හොඳයි කියන්නේ අපි සූදානම් ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා යෝජනාවක් තියෙනවා තුනෙන් දෙකේ බලය අවශ්‍යයි ඉතින් ඔබ හිතනවාද අපි එකට ඡන්දිනෝ දිනනවා කියලා සමහර වැඩි කරපු අය ඒ අය අපෙන් ඉවත් වෙලා ගියා අද අපි හිතනවා අලුත් කණ්ඩායමක් අද අපට අනාගතවාදී දැක්මක් සහිත නායකයෙක් හොයාගන්නවා අපි අනාගතවාදී දේශපාලන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට විතරක් නෙවෙයි සමස්ත රටේ ජනතාව වෙනුවෙන් ජාතික නායක නිර්මාණය කරගන්න අප රටවට යන්න පුළුවන් නේ කියලා ඌ අපි රටවට යනවා අලුත් මූණුවල් කියලා කිව්වහම ඒකෙත් සත්‍යතාවයක් තියෙනවා මේකේ මේ කළුයි සුදුයි වගේ නෙමෙයි මේකේ සමබරතාවයක් තියෙන්න ඕනේ පරණායම දාලා හරියන්නේ නැහැ ඒක හිටපු අය ටිකින් ටික අයින් වෙලා ක්‍රමවේදයක් තියෙනවා අද්දකීම් තියෙන අය තෙන්නෝ එකක් ඇවිල්ලා පිරිසුදු චරිත දාන එක අපිරිසුදු කෙනෙක් අවුරුදු 40න් දාලා එයා අපිරිසිදු නම් යාගෙන් වැඩක් නැහැ ඊට වැඩිය හොඳයි අවුරුදු 60 පිරිසුදු චරිතේ තියෙන එක දෙවෙනි එක ඇවිල්ලා පළපුරුද්ද තියෙන්නෝ මෙවර ගෑස් සිලින්ඩරේ ලකුණ යටතේ නියෝජනය කරන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ පසුගිය අර්බුදයේ තුලදී මේ රට ගොඩගත්ත කණ්ඩායම වැඩ පුළුවන් කණ්ඩායම මොකද ඒක අපි ඔප්පු කරලා ඉවරයි සංඛ්‍යාලේඛන දත්ත තොරතුරු අනුව මේ රටේ ඕනම කෙනෙකුට මහ බැංකු වාර්තා පරිශීලනය කරොත් පසුගිය අවුරුදු 5 සංසන්දනය කළ බැලුදු රටේ තීච්ච ප්‍රගතිය පිළිබඳ පැහැදිලිවම පහුගිය අවුරුද්දකේ තීච්ච ප්‍රගතිය පිළිබඳ ජනතාවට දැනුම් තේරුම් ගන්න පුළුවන් අවුරුදු දෙකක් තුල ඉතිහාසයේ කිසිම පාර්ලිමේන්තුවක 50 සංශෝධන 40ක් සම්මත කළා නැහැ. ඒ කාර්යභාරය අපි ඉටු කළා පාර්ලිමේන්තුවේ. ඒ සඳහා අවශ්‍ය කණ්ඩායමක් හිටියි. නීතිවේදීන් අනිකුත් ක්ෂේත්‍ර ඒ සියලු දෙනා. ඒ කණ්ඩායමත් එක්ක තමයි මේ රට වැටිලා තිබුණු තැනින් මෙතෙන්ට ගෙනා. මේක ඡන්දයක්. මේ තෝරන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ තමයි මුදල් පාලනය කරන්නේ. පළපුරුදු අය වන්නේ. නොදන්න මිනිස්සු වල වැඩක් නැහැ නේ. අයවැයක් තියා විසර්ජන පනතවත් කියවලා නැති මිනිස්සු මොනවටද පාර්ලිමේන්තුවට එවන්නේ මං කියන්නේ අපි අද කරන කාර්යභාරය අද කරන කැපකිරීම අද ඉතිහාසයට එකතු වෙන්නේ නැහැ අද ඉතිහාසෙ නෙමෙයි අද වර්තමානයේ හැබැයි යම් අනාගතයේ දවසකදී ඉතිහාසය බවට පත් වෙනවා ඒක අවුරුදු 10කින් 20කින් වෙන්න පුළුවන් එදාට අපි ජීවත් නොවෙන්න පුළුවන් අපි ජීවත් නොවුණත් අපේ දරුවන් ඒ ඉතිහාසයේදී ඔබ ගැන මම ගැන ලියනවා 2024 වෙනකොට අපේ රට ඉතා දූෂිත මට්ටමට තිබුණා රාජ්‍ය සේවයේ ඉතාමත්ම පහළට වැටලා තිබුණා ඒ ජනතාවට සේවය කරන වෙනුවට ජනතාවගේ බදු මුදල් වංචා කරන දරා බවට පත් වෙලා තිබුණා හොරකම් කරන තක්කඩි දාලා කඩපාලනය කරා අන්න අපේ දෙමව්පියෝ ඒ තත්ත්ව වෙනස් කළා රාජ්‍ය සේවයේ පිරිසුදු කළා දේශපාලනයේ පිරිසුදු කළා හොරු ටික අතු ගාලා දාලා රට හරි පාරට ගත්තා ඒ නිසා අපි අද සතුටින් ජීවත් වෙනවායි කියලා අපේ අනාගත පරම්පරාව අපේ ඉතිහාසයේ අපේ කොටස ලියනවා